අද අපි තස්ලිම් මහතා කරපු අගනා සේවය අගය කිරීමකට ලක් කරනවා. ඔහු මාවනල්ල බුදු පිළිම විනාශ කරපු ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න ඔත්තු දුන්න කෙනා. ඒක නිසා තමයි සහරන්ගේ සහචරය ඔහුට වෙඩි තිබ්බේ. අද ඔහු ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමාගේ රට වෙනුවෙන් මේ රටේ සාමය වෙනුවෙන් ත්‍රස්තවාදීන් ව අල්ලගන්න තමාගේ ජීවිතය නොතකා කරපු ඒ සේවය අද අපි අගය කිරීමකට ලක් කරනවා. අද විපක්ෂයේ මන්ත්‍රීවරු අහනවා මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රගතිය ගැන, විමර්ශන වල ප්‍රගතිය ගැන. ඒක ඉතාම හාස්‍යයට කරුණක්. මොකද පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා සිද්ධීන් 10ක් වුණා. ඒ සිද්ධීන් 10කටම ඔහු කිසිම යහපාලන රජය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධානියා 2018 වර්ෂයේදී රජයට, යහපාලන රජයට සහරාන්ම අත්අඩංගුවට ගන්න කියලා ලිඛිතව සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක කළෙත් නැහැ. ඒක කළා නම් ඇත්ත වශයෙන්ම මේ පාස්කු පහර එල්ලෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තස්රිම්ට වෙඩි තිබ්බ පරීක්ෂණ දිගටම කරගෙන ගියා නම් ත්‍රස්තවාදීන් අපිට අත්අඩංගුවට ගන්න තිබ්බ මේ ප්‍රහාරයට ඉස්සෙල්ලා. එහෙමනම් මේ ප්‍රහාරයට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී ක්‍රියා 10ක් වෙනතුරු ඇස්පියාගෙන හිටපු සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා කියද්දිත් අත්අඩංගුවට නොදක් මේ අත්අඩංගුවට නොගත් මේ යහපාලන රජයේ අදින් විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පරීක්ෂණ වල ප්‍රගතිය අහන එක ඇත්ත වශයෙන්ම විහිළුවට කරුණක්. ඒ වගේම අතිඋතුම් කාර්නල් තුමාත් මේ පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳ යම් කිසි සැකයක් පහළ කරලා තියෙනවා මා දැක්කා මාධ්‍ය තුලින්. මම අතිඋතුම් කාර්නල් තුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. අද වෙනකොට මේ රජය 32 දිනකට විරුද්ධව නඩු 9ක් පවර්ලා තියෙනවා. ගම්පහ මහාධිකරණේ, මහනුවර මහාධිකරණේ, කුරුණෑගල මහාධිකරණේ, පුත්තලම මහාධිකරණේ සහ කෑගල මහාධිකරණේ නඩු 9ක් පවත්ලා තියෙනවා. ඒ වගේම තමයි නීතිපතිතුමා විසින් මීට දවස් කිහිපයකට ඉස්සෙල්ලා 25 දිනකට විරුද්ධව නඩු පවරන්ට දැන් ක්‍රියා කරගෙන තියෙනවා. ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ත්‍රි පුද්ගලක මහාධිකරණ විනිසුරුවන් මගින් නොකඩවා මේ නඩු අහලා මේ අයට දඬුවම් කිරීම සඳහා ඒ අවසර ඉල්ලා තිනවා. ඒ වගේම අතිඋතුම් කාර්යාලතුමාට මා ඉතා ගෞරවයෙන් නැවත වරක් මතක් කරනවා. මේ වෙනකොට සමස්ත සැකකරුවන් 724ක් අපි අත්අඩංගුවට අරන් තිනවා. 227ක් රක්ෂිත බන්දනාගාරේ ඉන්නවා. ඒ වගේම තමයි 83ක් රැඳුන් නියෝග මත අපි රඳවාගෙන සිටිනවා වැඩිදුර විමර්ශන සඳහා. අතිගරු ජනාධිපතිතුමා මේ පාස්කු පහාරේ විමර්ශන ගැන පුද්ගලිකව අවධානය යොමු කරනවා. අපේ සම්පූර්ණම ශක්තිය අපි යොදවනවා මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන්න, නැත්නම් ඔවුන්ට දඬුවම් කරන්න, නීතියේ රැහැට හසු කරගන්න. ඒ වගේම තමයි රටේ නීතිය සහ සාමය රකින්න අපි කැප කරනවා. මේ රටේ ජනතාවට කිසිම බියක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන එක තමයි අපේ වගකීම. ඒක කරන්න අපි අපේ මුළු ශක්තියම යොදවනවා කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. අනිත් පැරත් අපි කරන්න පොදු දෙනවා ඔගලංග වැඩ ගෙදරට ආරක්ෂා එහෙම තියෙනවා පොලිසිය ට්‍රැෆික් ත්‍රීවිල් එක මේ ඕවර්ටේක් කරලා ටිපර් එක එපැත්තේ උන චප්පු වුණා. මගේ ඩ්‍රයිවර් ප්‍රමිත් ගේ අම්මා මරුණා මේ අම්පා. ඒ වගේ තමයි සර්. මොටර්සයිකල් කාර්යය තමයි මේ පිටිපස්. දැන් මේක වෙන්නේ සර් සමහර ඒවා මේ අවුරුදු දෙකේ කොහොමද? ඔව්. එතකොට සර් මේකෙන් 156ක් තියෙන සර් මොටර්සයිකල්. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.